ශ්‍රී ලංකා කණ්ඩායම මෙදාපාර ආසියා කුසලාන තරගාවලියේ මොන විදියට වැඩපෙන්නයිද කියන දේ අපිට ඉදිරි කාලයේදී දැක ගන්න පුළුවන් වෙයි. තරගාවලිය අපිට මුලින්ම මුණ ගැහෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමත් අෆ්ගනිස්තාන කණ්ඩායමත් මුල් වටේදී. මේ තරග දෙකේ ප්‍රතිඵලයත් එක්ක කණ්ඩායම් තුනෙන් දෙකක් සුපිරි හතර දෙනාගේ වටේට යනවා. මේ කණ්ඩායම් තුනම මේ වෙද්දි හොඳ දක්ෂතා අතරින් නිසා පළවෙනි වටයත් ලේසි වෙන එකක් නෑ. කොහොම වුණත් ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා කණ්ඩායමට විතරක් දෙවෙනි වෙලා වැඩපෙන්නලා තියෙන අපේ කණ්ඩායම මෙදාපාරත් ආසියානු කුසලානේ අපේ රටට අරගෙනයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. 1984 ඉන්දියා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් එක්ක සටන් වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල පාකිස්තානයේ පරාද කරලා අවසන් තරගයට ඇවිත් ඉන්දියා කණ්ඩායම හමුවේ පරාජයට පත් වෙලා ආසියානු කුසලාන අනුශූරයන් විදිහට තමයි ආසියානු කුසලානේ ආරම්භය ලබා ගන්නෙ. ඊට පස්සේ 1986 දී ශ්‍රී ලංකාවේ තිබුණු තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම අවසන් තරගයේ කඩලු පහකින් පරාජයට පත් කරලා තමන් සෙල්ලම් කළ දෙවැනි තරගාවලියේදීම ආසියා ශූරයන් බවට පත් වෙන්න සමත් වෙනවා. 1988 තිබුණු තුන්වෙනි ආසියානු කුසලානේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ කඩලු 6කින් පරාජයට පත් කරන ඉන්දියා කණ්ඩායම තුන්වෙනි ආසියා කුසලානේ ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ 91 දී නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ කඩලු 7කින් පරාජයට පත් කරන ඉන්දියා කණ්ඩායම තුන්වෙනි වතාවටත් ආසියා කුසලානයක් තමන් සතු කර ගන්න සමත් වෙනවා. 1995 සාජාවල පැවැත්වෙන පස්වෙනි ආසියානු කුසලාන තරගාවලියේදී අවසාන තරගයේ නැවත පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ. මේ තරගයේ කඩලු 8ක ජයක් ලබන ඉන්දියාව ආසියා කුසලානය 4වෙනි වතාවටත් තමන් සතු කර ගන්න සමත් වෙනවා. 1997 දී ඉන්දියා කණ්ඩායම කඩලු 8කින් පරාජයට පත් කරන ශ්‍රී ලංකා කණ්ඩායම තමගේ දෙවැනි ආසියා කුසලානේ ලබා ගන්න සමත් වෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඊට පස්සේ 2000 දී බංග්ලාදේශයේදී තිබුණු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේදී ලකුණු 39කින් පරාජයට පත් කරන පාකිස්තාන කණ්ඩායම ඉතිහාසයේ පළවෙනි වතාවට ආසියානු කුසලානේ තමන් සතු කර ගන්න සමත් වෙනවා. 2004 දී ශ්‍රී ලංකාවේ තියෙන 8වෙනි ආසියානු කුසලානේ ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ඉන්දියා කණ්ඩායම අවසන් තරගයේදී ලකුණු 25කින් පරාජයට පත් කරලා. 2008 දී ඉන්දියා කණ්ඩායම අවසන් තරගයේදී ලකුණු 100කින් පරාජයට පත් කරලා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ 4වෙනි ආසියානු කුසලානේ දිනා ගන්න සමත් වෙන්නේ පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී. 2010 දී ශ්‍රී ලංකාවේ තිබුණු 10වෙනි ආසියානු කුසලාන තරග මාලාවේ අවසන් තරගයේ තියෙන රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී මේ තරගයේ ලකුණු 81කින් ජය ගන්න ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකාව පරාද කරලා ආසියානු කුසලානය නැවත තමන් සතු කර ගන්න සමත් වෙනවා. ඊට පස්සේ 2012 දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 2කින් පරාද කරන පාකිස්තානය තමන්ගේ 2වෙනි ආසියානු කුසලානේ ලබා ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හෝ ඉන්දියාව නැති පළවෙනි ආසියානු කුසලාන අවසාන තරගයට සෙල්ලම් කරලා. 2014 දී නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානේ ලබා ගන්න සමත් වෙන්නේ පාකිස්තාන කණ්ඩායම කඩලු 5කින් පරාජයට පත් කරලා. 2016 දී බංග්ලාදේශ කණ්ඩායම කඩලු 8කිනුත් 2018 දී බංග්ලාදේශ කණ්ඩායම කඩලු 3කිනුත් පරාද කරන ඉන්දියාව ආසියානු කුසලානේ තමන්ගේ ආධිපත්‍ය පෙන්වන්න සමත් වෙන්නේ 7 වතාවක් ආසියානු කුසලානේ දිනාගෙන. ශ්‍රී ලංකාව ඉන්දියාවට විතරක් දෙවෙනි වෙලා ඉන්නේ ආසියානු කුසලාන 5ක් දිනාගෙන. පාකිස්තානයේ තවමත් දිනාගෙන තියෙන්නේ ආසියානු කුසලාන 2ක් විතරයි. අපි බලමු 15වෙනි වතාවට තියෙන තරගාවලිය කවුරු දිනයිද කියලා අනුමාන කරන්න පුළුවන්ද? කවුරු දිනයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.